හරියි සොන්න ගෙනාව ඔයගොල්ලෝ වෙනුවෙන් තවත් අලුත් වීඩියෝ එකක් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Free Fire latest update එක එහෙම නැත්නම් නොවැම්බර් පළවෙනිදා ආපු Free Fire update එක ඔයගොල්ලෝගේ Prime OS එකට install කරගන්නේ කොහොමද කියලා හරි ගයිස් අපි මුලටම යම් Prime OS settings වලට මෙන්න මේ විදිහට Prime OS settings වල පල්ලෙහාටම ගියන් පස්සේ ඔයගොල්ලන්ට about device කියලා app බලා ගන්න පුළුවන් ඒක click කරාන් පස්සේ උඩම තියෙනවා Prime OS update කියලා ඉතින් මගේ මේ වෙනකොට install කරලා තියෙන 0.5.5 කියන Prime OS version එක ඔයගොල්ලොත් අනිවාර්යෙන් මේ version එක install කරලා තියෙනවා නම් මුලටම ඔයගොල්ලන්ට පේනවා ඇති new update available කියලා තියෙනවා මේ version එක අනිවාර්යෙන්ම update කරගන්න මොකද මේ version එකේ Free Fire එකේ mouse එකේ stuck වෙන ප්‍රශ්නයක් තිබ්බා ඔයගොල්ලන්ට latest update එකේදී එක ඒගොල්ලෝ fix කරලා තියෙනවා ඒ වගේම game center update කරලා තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් ගිහිල්ලා සාමාන්‍යයෙන් මේ වෙනකොටත් install කරන් ඉන්න කෙනෙක් නම් මෙතනින් download කරගෙන install කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ new installation එකක් කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ website එකෙන් download කරද්දී ඔයගොල්ලන්ට මේ වෙනකොට තියෙන latest update එක තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ 0.6.0 කියන version එක. ඉතින් මම මෙතනදී installation process එක ගැන කතා කරන්නේ නැහැ. මොකද මගේ channel එකේ ඕනතරම් videos තියෙනවා Prime OS installation ගැන කතා කරපු. ඔයගොල්ලෝ ගිහිල්ලා ඒ video එක බලන්න. හරි මන් දැන් මෙතනින් මේ ටැබ් එක ක්ලෝස් කරගෙන මෙන්න මෙතන game center කියනක ඕපන් කරගන්න ඕගොල්ලෝ සාමාන්‍ය විදිහට මෙතනින් ඕගොල්ලෝගේ Free Fire game එක පෙන්නනවා නම් ඔයගොල්ලෝ මෙතනින් Free Fire එක ක්ලික් කරායින් පස්සේ ඔයගොල්ලෝගේ Play Store එකට තමයි යන්නේ මෙතන Free Fire game එක පෙන්නන්නේ නැත්නම් ඔයගොල්ලෝ Play Store එකෙන් ගිහිල්ලා සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ Free Fire game එක ඕපන් කරගන්න ඉතින් මේ version දෙකම පෙන්නන්නේ 0.5.5 version එකේ 0.6.0 කියන version එකේ තමයි මේ game center එක පෙන්නන්නේ ඔගොල්ලෝ පරණ version තියෙනවා නම් අනිවාර්යයෙන්ම latest version එකට update වෙන්නේ ඒක අනිවාර්යයි පරණ version වල වැඩ කරන්නේ නැහැ ඉතින් ඊට පස්සේ අපි Google Play එකට ගිහලා මේව download කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයගොල්ලෝ game center එකේ පෙන්නනවා ඒක click කරත් Google Play එකටම තමයි යන්නේ ඉතින් මේ විදිහට සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ විදිහට download කරගන්න තියෙන්නේ ඉතින් මේක download වෙලා ඉවරුනෙන් පස්සේ මම video එකෙන් join වෙන්නම් හරි guys දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් game එක install වෙලා ඉවරයි මම මෙතන Play Store එක මෙතන cancel කරගන්නවා ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ ඩෙස්ක්ටොප් එකේ icon එක පේනවා Free Fire icon එක ඒක click කරායින් පස්සේ ඔයගොල්ලන්ට game center එක තමයි automatic open වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් ගිහිල්ලා මෙන්න මේ Free Fire එකේ icon එක click කරායින් පස්සේ ඔයගොල්ලන්ට මෙතන key map කියන ඒවා 0.6.0 version එකේ තමයි මේවා update වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී මගේ version එකේ select කරන්න බැහැ. මගේ පරණ version එකක් තියෙන හින්දා ඒකයි ඔයගොල්ලන්ට කිව්වේ මම latest version එකට update වෙන්න කියලා. මම ඊට පස්සේ මෙතනින් සාමාන්‍ය විදිහට ප්ලේ කරගන්නවා ගේම් එක. ඉතින් පළවෙනි පාර මෙතන පොඩ්ඩ වෙලාවක් තියෙන පුළුවන්. ඔයගොල්ලෝ වෙන වෙන වැඩ කරන්න යන්න එපා. ඒ කියන්නේ මේක ක්ලෝස් කරලා දාන්න හදන්න එපා. මේක පොඩ්ඩ වෙලාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝගේ සාමාන්‍ය විදිහට මේක ඕපන් වෙනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලෝගේ low end PC තියෙන කට්ටිය සමහර වෙලාවට Play Store එකෙන් ගන්න ෆයිල් එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කට්ටියට APK OBB ෆයිල් රිලීස් කරනකම් බලන් ඉන්න වෙනවා. ඒ කට්ටියට තව ටික දවසක් මේ විදිහට Play Store එකෙන් install කරගන්න බැරි කට්ටිය ඉතින් සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් වර්ෂන් පාවිච්චි කරන කට්ටියට කිසිම අවුලක් නැතුව මේ විදියට ඔයගොල්ලන්ට Play Store එකෙන් install කරගන්න පුළුවන් ගේම් එක. හරි guys දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Free Fire logo එක වැටලා ගේම් එක load වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක confirm කරන්න ඕනේ. ඊට පස්සේ මේ message දෙකම allow කරන්න ඕනේ. ඊට පස්සේ පොඩි update එකක් බලා ගන්න පුළුවන් MB දෙකක. ඒක මෙහෙම update දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන තමයි වැදගත්ම තැන. ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ Google එකෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook එකෙන් වෙන්න පුළුවන්. මෙතන මම log වෙන Facebook එකෙන් මම මෙතන Facebook කියන එක sign into Facebook කියන එක click කරායින් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම error එකක් බලා ගන්න පුළුවන්. මේක ඉන්නේ ඔයගොල්ලෝගේ browser එකෙන් Chrome browser එකෙන්. ඒකට ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මෙතන මේ ටික cancel කරගන්න. cancel කරලා game එකත් close කරගන්න මෙතනින්ම. ඊට පස්සේ මේකත් මම මෙතනින් ක්ලෝස් කරගන්නවා මේ ගේම් සෙන්ටර් එක. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ යන්නේ Play Store එකට. Play Store එකට ගිහිල්ලා Firefox කියන බ්‍රවුසර් එක ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න ඕනේ මුලටම. ඉතින් මම මේ වෙලාවට Firefox එක ඉන්ස්ටෝල් කරලා තින්නේ. ඉතින් මම ඉන්ස්ටෝල් කරන්න යන්නේ නැහැ. මම මෙතන ක්ලෝස් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ අපෝ Settings වලට. Settings වලට ගිහිල්ලා මෙහෙම පල්ලෙහාට යනකොට ඔයගොල්ලන්ට Apps කියලා එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ Apps වලට යන්න. Apps වලට ගිහිල්ලා ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ Google Chrome බ්‍රවුසර් එක disable කරන්න ඕනේ. මෙතනින් මුලටම ඒ error එක එනවා නම් විතරයි disable කරන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝගේ OS එකේ date and time zone හරියද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ Play Store එක වැඩ කරන්නේ නැති වෙනවා.
ඔගලට බලාගන්න පුළුවන් සාමාන්‍ය විදිහට Firefox එකේ මේ විදිහට Google එක load වෙනවා ඔයගොල්ලෝගේ Chrome browser එකේ internet සමහරලාට වැඩ කරන්නේ නැති වුනාම තමයි අර ප්‍රශ්නේ එන්නේ ඊට පස්සේ මම මේ විදිහට game center එක open කරගෙන මෙතන game එක open කරගන්නවා හරි දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට ගරින කියන logo එක වැටිලා අපෝ game එක load වෙන්න ගන්නවා ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ sign in to facebook කියන එක දුන්නාන් පස්සේ ඔයගොල්ලන්ට firefox එකෙන් තමයි ඔයගොල්ලන්ගේ login එක load වෙන්නේ chrome එකෙන් හින්දා තමයි කලින් වැඩ කරේ නැත්නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් කිසිම අවුලක් නැතුව මෙතන load වෙනවා මෙතන ඔයගොල්ලන්ගේ facebook එකයි password එකයි තමයි දෙන්න තියෙන්නේ හරි මම මෙතන continue කරගන්නවා මගේ facebook එක දීලා ඊට පස්සේ game එක minimize වෙනවා එතනදී දුන්නාන් පස්සේ ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් browser එක සාමාන්‍ය විදිහට cancel කරගන්න cancel කරන් game center එක open කරගන්න ඕනේ මෙන්න මේ වගේ මෙතන ආපහු play කරගමං ඔයගොල්ලන්ට ආපහු minimize වෙච්ච එක හරිය ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් log වෙලා තියෙන ඔයගොල්ලන්ගේ facebook එකට ඊට පස්සේ මෙතන tap to begin කියන එක click කරන් පස්සේ ඔයගොල්ලන්ට game එක log වෙන්න පුළුවන් ඉතින් මේ message එක එන්නේ ඔයගොල්ලන්ගේ මේ වෙනකොට තාම server maintenance තියෙන්නේ අද හවස 5 වගේ වෙනකොට active වෙයි ඔයගොල්ලන්ට game එක ඇතුළට යන්න ඉතින් මේක තමයි අද වීඩියෝ එක මේකේ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ඔයගොල්ලෝ Prime OS update එක ගැන 0.5.5 update එක පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම 0.6.0 version එකට අනිවාර්යයෙන්ම update වෙන්න ඕනේ එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ mouse එකේ ප්‍රශ්නේ fix වෙන්නේ නැහැ ඉතින් මගේ මේ වෙලාවේ තියෙන 0.5.5 කියන version එක මමත් අනිවාර්යයෙන්ම OS එක update කරගන්න ඕනේ ඒ වගේම ඔයා Prime OS අලුතෙන්ම install කරන කෙනෙක් නම් ඔයාට මේ ප්‍රශ්නේ නෑ Prime OS site එකට ගිහිල්ලා download කරගන්නකොට ඔයාට ISO file එක 0.6.0 කියන version එකේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම installation video එකක් පල්ලෙහා description එකේ දාලා තියනනම් අලුතෙන් install කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ video එක බලලා ඔයගොල්ලෝ install කරගන්න පුළුවන් කොහොමද Prime OS අලුත් version එක PC එකට install කරගන්නේ කියලා. ඉතින් මේ වෙනකොට තාම Garena server එක under maintenance තියෙන. ඒ කියන්නේ මේ වෙනකොට update එකේ වැඩ යනවා. අද හවස 5 වෙනකොට වගේ ඔයගොල්ලන්ට අලුත් update එක පාවිච්චි කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේක තමයි අද video එක. මොනවද දෙයක් ඉගෙන ගත්තාම තව කෙනෙක්ට බලන්න share කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් අලුත් video එකකින් හමු වෙමු. කටියට සුබ දවසක්.